ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට කලින් දිගින් දිගටම පරාජයට පත් වෙද්දී ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට අලුත් නායකයෙක් කෙව්වා. මාලිංගගෙන් නායකත්වය අයින් කරලා දිමුට්ට නායකත්වය ලැබෙන්නේ ඒකේ ප්‍රතිඵලයක් විදිහට. ශ්‍රී ලංකා එක්දින ඉතිහාසයේ 23 වෙනි නායකයා විදිහට වැඩ බාර ගන්න දිමුත් එක්දින තරඟ 17කට නායකත්වය දීලා එතනින් තරඟ 10ක් ජය ගන්න සමත් වෙලා තරඟ 7ක් පරාජයට පත් වෙනවා. කොදෙව් කණ්ඩායමක සෙල්ලම් කළ තරගාවලිය තුනට බිඳුවක් විදිහට පරාජයට පත්වීම තමයි දිමුත්ගේ නායකත්ව ගමනේ අඳුරුම පරාජය විදිහට අපට හඳුන්වන්න පුළුවන්. ඒ පරාජයෙන් පස්සේ අපට ක්‍රීඩා කරන්න තියෙන බංග්ලාදේශ කණ්ඩායමත් එක්ක බංග්ලාදේශයේදී එක් දින තරගාවලියක්. මේ තරගාවලියට දිමුත් ඇතුළු ප්‍රවීණයන් කිහිපයක් හැලෙනවා කියලා තමයි මේ වෙද්දී වාර්තා වෙන්නේ. මේ හැලෙන අය අතර හිටපු තිසර පෙරේරා ජාත්‍යන්තර තරඟ බිමටත් මේ වෙද්දී සමු දීලා ඉවරයි. තිසරයි දිමුත්ටයි අමතරව ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් වගේම සුරංග ලක්මාල්ටත් ශ්‍රී ලංකා එක් දින කණ්ඩායමේ තැන අහිමි වෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. ප්‍රමෝදේ වික්‍රමසිංහගේ නායකත්වයෙන් පත් කළ අලුත් තීරීම් කමිටුව අලුත් එක් දින නායකයා විදිහට ප්‍රහාරාත්මක ප්‍රතිකරු කුසල් ජනිත් පෙරේරා පත් කරන කතාවක් තමයි වාර්තා වෙන්නේ. එහෙම වුණොත් කුසල් ශ්‍රී ලංකා කණ්ඩායමේ 24 වෙනි එක් දින නායකයා බවට පත් වෙන්න පුළුවන්. කුසල් නායකෙක් විදිහට මේ වෙද්දී ලොකු නමක් දිනාගෙන තියෙන ක්‍රීඩකෙක් නෙමෙයි. LPL තරගාවලියේ කුසල් නායකත්වය දීපු කැන්ඩි කණ්ඩායම අසාර්ථකයි. හැබැයි එතනින් කියන්නේ නැහැ කුසල් නායකත්වයට සුදුසු නැහැ කියලා. කුසල්ගේ උපනායකයා විදිහට කුසල් මෙන්දිස් පත් කරනවා කියලා තමයි ආරංචි. මෙන්දිස් තමයි LPL තරගාවලියේ කුසල්ගේ උපනායකයා විදිහට හිටියේ. මේ දෙන්නට නායකත්ව වගකීම් ලැබෙද්දී කණ්ඩායමේ ප්‍රවීණ ක්‍රීඩකයන් කිහිපයක්ම ඉවත් වීම නිසා කුසල්ලාට දිනන්න ඕන්ගේ ක්‍රමයක් හදාගන්න වෙයි. ඒකට ශ්‍රී ලංකා T20 කණ්ඩායමේ අලුත් නායකයා බවට පත් වුණු දසුන් ශානක සහය වගේම කලින් ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකයා විදිහට වැඩ කළ නිරෝෂන් දික්වැල්ලක් තියෙනවා. මේ අලුත් වෙනස මොන විදිහට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට ජයග්‍රහණ අරගෙන දෙයිද? මීළඟ ලෝක කුසලානයට ඔවුන් එකතු වෙලා මොන විදිහේ සැලසුම් හදයිද කියලා අපිට ඉදිරියේදී දකින්න පුළුවන් වෙයි. මේ වෙනස්කම් ගැන ප්‍රවීණයන් කණ්ඩායමෙන් ඉවත් කිරීමට ගත්ත තීරණය ගැන ඔයාලට හිතන දේ කමෙන්ට් එකක් විදිහට දාන්න. මේ වෙන වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. क्रिकेट पीडिया नाम दे सपरी तवत अलुत वीडियो वकिन हमोन तेक क्रिकेट लंका वेतिन ओबटे सुबह दवसाक।